ඔන්න ගොඩක් දෙනෙක් අහපු රෙසිපි එකක් තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් සෝප් බේස් එහෙම නැත්නම් මේ විනිවිද පේන සබන් එහෙම නැත්නම් ග්ලිසරින් සෝප් බේස් කියලාත් කියනවා මේවට. ඉතින් මේ ග්ලිසරින් සෝප් බේස් එක හදාගන්න විදිය තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. අපි ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට මුලින්ම තෙල් අවශ්‍ය වෙනවා. මේකදී ඔයගොල්ලන්ට ඔලිව් ඔයිල්, පාම් ඔයිල් ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ භාජනයකට දාලා තියෙන්නේ අපි මේක ලිපේ තියලා රත් කරලා හදාගන්න නිසා. ඊළඟට අපේ කෙමිකල් ටික අරන් තිනවා. දැන් මේ කෙමිකල් වල නම් කියන්නේ නැහැ කියලා ගොඩාක් කමෙන්ට් දාලා අහලා තිනවා. ඇයි නම් කියන්නේ නැත්තේ කියලා. ඉතින් නම් කියන්නේ නැත්තේ මේක පාඨමාලාවක් විදිහට ඔයගොල්ලන්ට හදාරන්න කැමති නම් මේ දුරකථන අංකයක් සඳහන් කරලා දෙනවා. කැමති අයට කතා කරලා මේ දේවල් හරියට නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි මිනරල් වෝට් අපි බෝතල් කරපු වතුර අරන් තියෙනවා. මේකෙදී ඕනම වතුර වර්ගයක් ගන්න පුළුවන්. ඊළඟට අපි ග්ලිසරින් අරන් තියෙනවා. ඊළඟට සීනි අරන් තියෙනවා. සීනි සහ අපි සාමාන්‍ය වතුර අරන් තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට බෝතල් කරපු වතුර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය වතුරම ගන්නත් පුළුවන්. ඉතින් මේ දෙක අපි හොඳින් මිශ්‍ර කරලා අපි සීනි සිරප් එකක් හදා ගන්නවා මුලින්ම කරන්න එක. ඉතින් මම කලින් සඳහන් කරා වගේ මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න කැමති නම් ඕගොල්ලොන්ට ලංකාවේ කොහේ හිටියත් WhatsApp හරහා මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ එක් දින වැඩමුළුවක් විදියට අවම ළමයි 15 දිනක් ඕගොල්ලොන්ට සූදානම් කර ගන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම නොමිලේ ඉගෙන ගන්න පුළුවන් පහසුකම් තියෙනවා. නොමිලේ එක් දින වැඩමුළුවක් විදියට සංවිධායකෙක් විදියට ඔබ සම්බන්ධ වෙනවා නම් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්නේ අපේ කෙමිකල් එකයි මේ තෙල් ටිකයි එකට එකතු කරගන්න එක. ඉතින් අද මම දර ලිපේ තමයි ඔයගොල්ලන්ට හදලා පෙන්නන්නේ. දැන් දර ලිපක් නැති කෙනෙක්ට ඒ ගෑස් ලිපක් තියෙනවා වෙන්න පුළුවන්. මේක ගෑස් ලිපේ වුණත් අඩු ගින්දරේ හදා ගන්න පුළුවන්. ඉතින් සමහර අය කතා සමහර විට ගෑස් ලිපක් නැති තැන් තියෙනවා. නමුත් ඕන කෙනෙක් ළඟ දැන් මේ කාලේ නම් ගෑස් ලිපක් හොයා ගන්න පුළුවන්. ගෙදරක ගෑස් ලිපක් තියෙනවා. නමුත් මම ගෑස් ලිපේ හදන්නේතු දර ලිපේ හදලා බැලුවේ. දර ලිපෙත් මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගෑස් නැති වුණත් මේක කරගන්න පුළුවන් කියන එක. ඊළඟට අපි වතුර සහ ග්ලිසරින් ටික අපි මේ මිශ්‍රණයට එකතු කරනවා. එකතු කළා සාමාන්‍ය විනාඩි 4ක් 5ක් වගේ මේක අඩු ගින්දරේ මේ විදියට මූඩියකින් වහලා උඩින් බරක් තියන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඇතුළත රසනේ රැඳෙන විදියට වහලා තියලා ඊට පස්සේ විනාඩි 2 3ක් යනකොට මේ විදියට මේ මිශ්‍රණය දිය වෙනවා. දිය වුණාට පස්සේ අපි මේ විදියට අපේ මෝල්ඩ් එකට දාලා සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් වගේ කාලයක් යනකොට සාමාන්‍යයෙන් පැය 3 4ක් යනකොට මේක සම්පූර්ණයෙන්ම හොඳ හයියට මේ සබන් කැටේ සෙට් වෙනවා. ඊට පස්සේ අපිට මේක ආයේ කෑලි කරලා ඩබල් බොයිල් කරලා අපිට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දෙන්නේ පැය 2කට පස්සේ සබන් කැටේ. දැන් මීට වඩා කාලයක් තියන්න පුළුවන් ඔයගොල්ලන්ට පැය 3ක් 4ක් වුණත් තියන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයගොල්ලන්ටත් ග්ලිසරින් සෝප් බේස් එක හදා ගන්න පුළුවන්. දැන් මේ පොඩි සබන් කැට අපි දැන් හදාගෙන දවස් 1මාරක් දවස් 1මාරක වගේ කාලයක් තිබුණු සබන් කැට තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ ග්ලිසරින් සෝප් බේස් කියන්නේ මොනවද. එතකොට මේක කොහොමද හදාගන්නේ කියන එක යම් තාක් දුරකට හරි අවබෝධයක් වෙන්නේ නැති මේ දේවල් ඉගෙන ගන්න කැමති නම් අපිට මේ සඳහන් කරලා තියෙන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න අපි සූදානම්. WhatsApp හරහා වගේම එක් දින වැඩමුළු විදියට මේ දේවල් හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියලා දෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.